ගීතයෙන් ගීතය කියලා එකක් තියෙන්නේ. ආ ඒ වගේ කතාවෙන් කතාව කියලා එකක් කරන්න යනවා. හරිද? හරි. බලමුද අපි කරලා. බල. ශ්‍රී ලංකාවේ ළමා අපචාර. ශ්‍රී ලංකාවේ ළමා අපචාර ගැන කතා කරොත් ශ්‍රී ලංකාවේ ළමා අපචාර දිනුනා සෑහෙන කාලයකට. ඒක පෙදෙනවා අවුරුදු 18කට යුනිසෙෆ් සංවිධානය විසින් ළමා ළමයි කියලා හඳුන්වපු තැන ඉඳන් ලංකාවේ තියෙන ඒ ස්ත්‍රී දූෂණ ප්‍රමාණය, ඒ කියන්නේ වසර 16කට අඩු බාල වයස්කාර පුද්ගලයන්ගේ අපරාධ, ඒ වගේ ගොනු වෙන සියලුම දේවල් වලට ශ්‍රී ලංකාවේ අපරාධ ළමා අපචාර විදිහට ගණන් ගන්න පුළුවන්. ඒවා ළමා අපචාර දිගින් දිගට මෙයා වෙනවා. ශ්‍රී ලංකා අපරාධන කතා කරොත් ශ්‍රී ලංකා අපරාධ පාතාල ක්‍රියාකාරීත්වයක් තියෙනවා. කුඩු කුඩු මද්‍රව්‍ය, ඒ වගේ දේවල් වල ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒ වගේ ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම, ඒ වගේ දිගු දුර දිවෙන දේවල් තමයි අපරාධ ක්‍රියාවලිය. අධ්‍යාපනය. ශ්‍රී ලංකා අධ්‍යාපනය ගැන කතා කරොත් CWW කණ්ණාංගර මහත්තයාගේ ඉඳගෙන අපි වසර 72ක් දක්වා මේ දිවෙන අධ්‍යාපන ක්‍රම යටතේ අපි මූලිකවම වරද්දගත් එක තැනක් තමයි අපේ අධ්‍යාපන ක්‍රම විභාග ක්‍රමයේ මත රඳාපදිනීම. විභාග ක්‍රමයේ මත රඳාපදිනීම කියන එක යල්පැනගේ ක්‍රමයක් බවට පත් වෙලා තියෙනවා ලෝකේ ජාත්‍යන්තර තලයේ. පරිසර සංරක්ෂණය. පරිසර සංරක්ෂණය ගැන කතා කරොත් වර්තමානයේ ලොකු අපි මුහුණ දෙයලා තියෙනවා ලොකු අර්බුදයකට. අපි 1971 වගේ කතා කරොත් සර් අපේ 4-3ක් පමණ වනගහන තිබලා තියෙනවා. ඒ වනගහනේ වර්තමාන වෙනකොට 120ට පමණ බැහැලා තියෙනවා. අවම එකකටතාවේ හරි. භෞමික අඛණ්ඩතාව ගැන කතා කරොත් භෞමික අඛණ්ඩතාව අපි රැක ගන්න ඕනේ. අපි ජාතියක් වශයෙන් ඉදිරියට යනවා වගේම ජාතිය ජාත්‍යන්තර වශයෙන් අපි එකමුතු ඉන්නවා ශ්‍රී ලාංකිකයෝ විදියට. ශ්‍රී ලාංකිකයෝ විදියට අපි නමක් තිබ්බොත් ජාත්‍යන්තරේ කවදාවත් අපි ගියාට පස්සේ සිංහලද මුස්ලිම්ද දෙමළද කතෝලිකද කියලා අපි අහන්නේ නැහැ. අපි ශ්‍රී ලාංකික කියන නම අපි ජාත්‍යන්තර ඉස්සරහා තිබ්බොත් ඒ මුද්‍රාව තිබ්බොත් අපිට අදින ශ්‍රී ලාංකිකයෝ කියලා. ඒ එතන ඉඳන් හැම වෙලේම අපිට ලංකාව ගැන ආඩම්බරෙන් කතා කරන්න පුළුවන්. ඒ භෞමික කණ්ඩතාව අපි හදාගන්න අන්නේ මට්ටමින්. එතකොට මිනිස්සු කවදාවත් තමන්ගේ රට ද්‍රෝහීෙන්වත් තමන්ගේ රට ගැන අහිතක් හිතන්නේවත් නැහැ. අපිට ඉදිරියට ගණන් කරන්න පුළුවන් ලංකාව ඉස්සරහටම යනවා. හරි. සමාවෙන්න. දැන් මට මාතෘකාවක් ඉන්නේ.